යුනිවර්ස් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සයිපල කැන්වනා මේ සඳහා යුරෝ මිලියන 1.3ක් ආයෝජනය කෙරුණා. වසර 2030 වන විට මෙරට විදුලි සැපයුම පුනර්ජනනීය ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම සඳහා වන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉලක්කයට සමකාමීවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. යුනිවර්ස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. Asset line liyadiriya samagin rasakavili nishpadane pilibanda puhunu wedasatahanak wennappuyedi pawathuna. Suluha madhya parimana vyapara sandaha kaanthawan saibala ganwime arumunin wennappuwa pradeshiya lekam karyalayata anubaddha vidatha sampad madhyasthanaya magin mema puhunu wedasatahana kriyaatmaka keruna. Suluha madhya parimana vyapara arabima sandaha kaantha vyavasayaka parapurak nirmanaya kirime arumunin halawata asset line finance shakawa mema karye aarambha kala. ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනය ලංකා බැංකුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව සංගතහන කළ ධර්ම ශක්ති පූජා වැඩසටහන මඩකලපුවේදී පැවැත්වුණා. ඒ සඳහා සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම අල්ලිකා මන්දිරයේදී ආරම්භ කෙරුණා. ලංකා බැංකුව මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. එම බැංකු මූලස්ථානයේ වෙත සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදුවුණා. ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.